පෙල්ලතුරක් දෙන්න බලන්න මේ වාසනාවතා ආවාසනාවතා. බොහෝ කාලයකට පෙර චීනයේ එක්තරා පළාතක ධනවත් මහලු මිනිසක වාසය කළේය. ඔහු විසින් ඉතා ආදරෙන් දැකබලාගත් වටිනා ආශ්‍රයකු සිය කාලයේ සිටි අතර පණමෙන් ආදරය කළ තරුණ පුතකුද නිවසේ විය. දිනක් මෙම අශ්ව නාම්පා වෙළඹක් සොයාගන් පිණිස ගාල කඩාගෙන වනන්තරයට පැන ගියේ. අශ්වයා පැන ගිය ආරංචි ඇසූ ඔහුගේ සේවක සේවිකාවන්ද අසල්වාසයෙන්ද ඔහු හමුවීමට පැමිණ සිය කණගාටුව පළ කළේය. අපිට ආරංචි ඔහුතුමාගේ අශ්වයා පැන ගිය බව අනේක මොන තරම් නම් අවාසනාවක්ද ඉක්කියමින් ඔහු හඬාවල පෙන්නට විය. සන්සුන් ඔවුන් දෙස බලා සිටි මහලු ධනපතියා මෙසේ ඇසීය. ඒක වාසනාවක් පාපා නුපල හරියටම දන්නේ කොහොඹතා. එක්පිති පිරිස නිහඬව විසිර කියහ. දින කීපයකට පසු ධනපතියාගේ අශ්වයා තමාට හුරු පුරුදු නිවස බලා යලි පැමිණිය. එද තනිවම නොවේ. තවත් වල්ලසුන් සහ බෙලඹුන් දතුරු 12 දෙනෙකුගෙන් යුත් පිරිවරක්ද සමුගෙනි. මේ කණවිකුණ අසල්වැසියන්ද සේවක සේවිකාවන්ද යලි ඔහුගේ මැදුර වටා රොක්කූහ. හහා මේක ඔබතුමාගේ කොයි තරම් නම් වාසනාවද. දැන් ඉතින් ඔබතුමාට 13 කශරලක් ඉන්නවානේ. යයි ඔහු සතුටින් නිපිල කෑ ගැසූහ. මාලා සන්සුන්ව යලි මෙසේ කිය. ඒක වාසනාවක් කියලා ඩුම්පලා කොහොමද දන්නේ. නිහඬ වූ පෙරස මොහොතකින් විසර ගියහ. ඉක්බිති පසු දෙනෙක් ඔහුගේ තරුණ පුතු සහ අශ්වරැලෙහි වූ වල්ලසකු පිට නැගියද්දී එම සත්‍ය ඔහුව බිම දමා ගොස් තිබුණි. බිම් වැටුණු බේකෙට තරුණයාගේ එක් පයක් දරුණු ලෙස බිඳින් ගිය අතර ඔහු සදහටම කරගසුන් ඇතැයි වැදදුරු පැවසූහ. මේ අනංච ඇසූ පෙර පෙරස යලිත් ඔහුගේ මැදුරට දිවාහ. අනි මුණ තරක අවසරවත් ඔබට සිත්තුටේ ඔබේ පුතු සදාකාලික අප්තුගාතයෙක් වුණා නේද? ඊ ඔහු පැවසූහ. මහලු ධනවතයි තාම සනසුන් වේය. ඇත්තටම ඒක ආවාසනාවක්ද කියලා නුපල තන්නේ කොහොමද? පිරිස යලිත් පෙරසේම විසර ගියහ. අවසරක් ගෙවී ගියේ රටපුර ආයුධ ගිනි ඇරුණු අතර හමුදාවට සබලන් බදවා ගැනීමට සෙනවියකු මේ ප්‍රදේශයටද පැමිණියේය. අතපය හතර හොඳ තත්ත්වයේ සිටි සියලුම තරුණයන් හමුදාවට බදවා ගත අතර ඒ සියලු දෙනාම් භාගයේ යුද බිමේදී මිය ගියේය. මුළු ගමෙන්ම දිවරැකගත් එකම තරුණයා වූයේ මහලු ධනපතියාගේ කකුල බිඳුණු පුත්‍රයා පමණි. මෙවර මහලු ධනපතියාට ප්‍රශ්නය අපට ඉදිරිපත් කළ හැකි. ඒ වාසනාවද අවාසනාවද?